හිත හැසිරෙන්නේ කොහොමද? මට තේරෙන්නේ මේ මිනිස්සු මේ සංසාරේ ගමන් කරන්නේ හිත හැසිරෙන රහස දන්නේ නැති නිසා. හිතෙහි ක්‍රියාකාරකම සිදුවෙන ආකාරය පිළිබඳව පැහැදිලිව විශ්ලේෂණය කළා නොමැති නිසා. කවුරුද කෙනෙක් මේ හිත හැසිරෙන විදිය, හිත වැඩ කරන විදිය, හිත ක්‍රියාත්මක වෙන විදිය හරියට ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා ලෝතර සුවයට අජරාමර නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කිරීමට පත් වෙනවා. ඒක තමයි බුද්ධ ආගම. දැන් එතකොට යම් කෙනෙක් මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ජරාවට පත්වමින් ගමන් කරනවා නම්, ගමන් කළා නම්, ගමන් කරමින් සිටිනවා නම්, ඒ සියල්ල සිදුවන්නේ නූගත්කම නිසා. දැන් ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ මම දැන් නූගත්කම වෙන්නේ කොහොමද? මම මෙච්චර ඉගෙනගෙන තියෙනවනේ, මට මෙච්චර උපාධි තියෙනවනේ, මම මේ රස්සාවල් කරලා තියෙනවනේ, ඉතින් මම උගත්නේ. ඔබ උගත් වුණාට ඔබ උගත් වෙලා තියෙන්නේ බාහිර දැනුමෙන් මිසක් ආධ්‍යාත්මීය දැනුමෙන් නෙමෙයි. මිනිස්සු හැමෝම උගත් වෙන්නේ විෂය කරුණු ගැන පමණයි, තමා ගැන උගත් වෙන්නේ නැහැ. මම කියන්නේ විෂය කරුණු වලින් උගත් වීම නෙමෙයි, තමා ගැන දැන ගැනීම, තමා ගැන තේරුම් ගැනීම, තමා ගැන ප්‍රත්‍යක්ෂ කිරීම. යම් කෙනෙක් තමා ගැන ප්‍රත්‍යක්ෂ කරගත්තොත්, තමා ගැන දැනගත්තොත්, ඒ තමා ගැන දැනගත්ත මිනිසා සියල්ල දැනගත් මිනිසාය. දැන් අපි ඕනම කෙනෙකුට සියල්ල දැනගත් තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අපි කවුරු ගැනද දැනගන්න ඕන? අපි ගැන දැනගන්න ඕන, අපි පිළිබඳ දැනගන්න ඕන. දැන් මේ ජීවිතේ මිනිස්සුන්ට හිටි ගමන් වරදිනවා. මෙහාගේ හැමෝගෙම ජීවිතේ යම් යම් තැන්වල වැරදිලා තියෙනවා. ඒ වැරදිච්ච තැනක් ගැන හොඳට කල්පනා කරන්න. ඒ වැරදුනේ එතනදී අපි හිතපු විදිය වැරදි නිසා. කොබලන එක තේරෙන ඇතුස්ස. ඒ අවස්ථාවේදී අපි හිතපු විදිය වැරදි. හැබැයි ඒ අවස්ථාවේ අපිට හිතන විදිය වැරදි කියලා තේරුනේ නැති නිසා වැරදුනා. කොබලන එක තේරිච්චා. අපිට ඒ වෙලෙක තේරුන්නේ නැහැ. ඒ වගේම මේ හැමෝගෙම ජීවිතවල යම් යම් සාර්ථක වීම, අපි කියන්නේ හරි ගියා කියලා, හරි ගිහිල්ලා තියෙනවා. කොබලන එහෙම වෙච්චා. හරි ගිහිල්ලා තියෙනවා. ඒ හරි ගියේ ඇත්තටම අර සිතපු එක ප්‍රායෝගිකව එතන කරන්න පුළුවන් වෙච්ච නිසා. ඒ වගේම ඒ කරනකොට ප්‍රතිඵල ලැබුණු නිසා. ඒක තේරිච්ච ඇතොස්ස. දැන් කල්පනා කරන්න ඔබේ සිතෙන් වර්ග දෙකක, හැඩතල දෙකක දේවල් එළියට නිකුත් වෙනවා. කොබලන එක තේරෙනවා. ප්‍රශ්න තියෙන්නේ මේ වර්ග දෙක නිකුත් කරනකොට, නිකුත් වෙනකොට එළියට මේක හරි එකද මේක වැරදි එකද කියලා නිශ්චිතව නිගමනය කරන්න ක්‍රමයක් නැති එක. කොබලන එක තේරිච්චයි. දැන් අපිට මොකක් හරි සිතුවිල්ලක් සිතනවා. සිතුවිල්ලක් සිතුනාම ස්වභාවය තමයි ඒ සිතේ බලවත්කමත් එක්ක ඒ සිතුවිලි ප්‍රමාණය ඊට සාපේක්ෂව ගොඩාක් ඉස්සරහට වැඩෙනවා, හැදෙනවා. දැන් අපිට අත්ඤ්ඤපත්තු කරන්න ඕන වෙනවා. එතකොට කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා එක රත්ඤ්ඤ කරලක් පත්තු කරලා විසිකරනවා. එතකොට එන්නේ එක සද්දයයි. තව එක්කෙනෙක් කරන්නේ දිග රත්ඤ්ඤ වැලක් අරන් එනවා, අඩි 20ක් විතර දිග එකක්. වැලක් අරන් ආවිල්ලා ඒත් පත්තු කරන්නේ අර ගිනි කූරෙන් අර ප්‍රමාණයටමයි. ඒ වුණාට සද්දේ මොකද්ද වෙන්නේ? සද්දේ පැය ගාණක් එක දිගට පවතිනවා. සිතත් ඔය වගේ සමහර අපි සිතන ඒවා එකක් දෙකක් ප්‍රතිඵල ඇවිල්ලා එහෙම එක ඉවර වෙලා යනවා. සමහර සිතන ඒවා තොරතෝංචියක් නැතුව දුරට වැඩ කරනවා. කොබලන් එක තේරෙන්නේ. දැන් අපිට තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා සිතේ. ඒ තියෙන අවුල තමයි සමහර ඒවා එකපාරට දවසෙන් දෙකෙන් ඒ මානසික වේග, චිත්ත වේග ඉවර වෙනවා. සමහර චිත්ත වේග අවුරුදු 5-10 පවතිනවා. සමහර චිත්ත වේග අවුරුදු 20-30 පවතිනවා.
සමහර චිත්තවේග මරණෙන් පස්සෙත් පවතිනවා. මරණෙන් පස්සේ පවතින චිත්තවේගවල එකතුව තමයි සසර. මරණෙන් පස්සේ පවතින චිත්තවේග ටිකේ එකතුව තමයි සසර. එතකොට මරණින් පස්සේ ඒ චිත්තවේග ටික ආයි ගිහිල්ලා කොහේ හරි තැනක පැලවෙනවා. පැලුණාම ඒක සැර වැඩි නම් අර දිග රතිඤ්ඤ වලක් පත්තු කළා වගේ ආයි ඉපදිච්ච වෙලේ ඉඳලම චිත්තවේග නිකුත් කරනවා. ඒ පැලවෙච්ච එක ඉපදිච්ච සත්වයා පුද්ගලයා ප්‍රබල නැත්තම් සිත පිරිසුදු කොල්ල නම් යම් තරමකට ඒ චිත්තවේග අර රතිඤ්ඤ කරලත් දෙකක් පත්තු කළා වගේ ටික වෙලාවක් තිබිලා අවසන් වෙලා යනවා. ඕක තමයි සාමාන්‍ය සිතක ස්වභාවය. මේ දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටම ඔන්න ඔය විදිහට වැඩ කරන සිත් තියෙනවා. කොබලන්න ඒක පිළිගන්න ඇතුස්සන්. අපේ සිත ඔය විදිහට තමයි වැඩ කරන්නේ. එක එක ලාට සිතෙන් එක එක දේවල් නිකුත් කරනවා. සමහර ලාට සමහර දේවල් නිකුත් කළාම ඒක අපිට කරන්නම හිතෙනවා. සමහර ඒවා නිකුත් කළාට කරන්නම හිතෙන්නේ නැහැ. දැන් ඒක අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇයි මේ සමහර දේවල් හිතින් අපිට කියන අපේ හිතින් නිකුත් වෙන සමහර ක්‍රියාකාරකම් කරන්නම ඕන නැහැ කියලා සමහර ඒවා ඉතින් දවසයි දෙකයි සමහරට තාත්පරයයි දෙකයි ඉවර වෙලා යනවා. තවත් සමහර ක්‍රියාකාරකම් සිතින් අපිට නිකුත් කරන යම් යම් සංඥා. ඒ සංඥා නිකුත් කළාම සිත අපිට බල කරනවා මේක කරන්න කියලා. බල කළ නිකන් ඉන්නේ නැහැ. ඒක අපි තවදුරටත් නොකර සිටියොත් එහි නොකිරීම නිසා සිදුවන අනර්ථය සිත පෙන්වා දෙනවා. ඒත් නොකර ඉන්නව නම් සිත අපිට ඒ දේ නොකිරීම නිසා ශාරීරික හා මානසික වශයෙන් හානි කරනවා. උදාහරණයක් කියන්න, බඩගින්න. බඩගින්නක් දැනෙනවා. බඩගින්නක් දැනුණහම ගොඩක් වැඩ තියෙන වෙලාවක නම් මොකද්ද වෙලා යන්නේ? බඩගින්න අමතක වෙනවා. කොබලන් එක දැනිච්චයි. මේ හරි ලේසියි, මේ බණ හැබැයි හරි ගැඹුරුයි. මේ කියන කතාව නැවතක වෙලා යනවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපිට මොකක් හරි ලොකු කවුරු හරි මැරිලා හරි මොකක් හරි දැන් නැති වෙලා හරි මොකක් හරි වෙලා දැන් බඩගිනිනවද නැහැ. දැන් තමයි සතියක් දෙකක් තුනක් හතරක් ගිහිල්ලා මේ සියලු අර බාහිර වේග සමනය වෙනවා. බාහිර වේග සමනය වුණාම ආයෙ බඩගින්නෙනවා. ඒන බඩගින්න අර ප්‍රශ්නයක් තියෙනකොට තිබිච්ච බඩගින්නට වඩා දරුණුයි. ඒන බඩගින්න හැමතිස්සෙම අපිට උත්තර ඉල්ලනවා. ඊට පස්සේ අපි ඒ තද බඩගින්නක් ආවම අපි කෑම සොයනවා. කෑම සොයනකොට අපිට කෑම අතළඟ වගේ හම්බ වෙනවා නම් බඩගින්න වැඩි වෙනවද අඩු වෙනවද? මොනවා දැන් කෑම තියෙනවා මෙතන. දැන් අර ආපු බඩගින්න වැඩි වෙනවා. උත්තේජනය කරලා මේ කොහොම හරි කන්න කියලා කියනවා. ඊට පස්සේ අපි කෑම සොයන්න ගියාම අර විදියටම ආයෙ අපිට පණිවිඩයක් එනවා. අද කෑම නැහැ, හෙට තමයි හම්බ වෙන්නේ කියලා. දැන් අපි මොකද්ද කරන්නේ? සිත. දැන් අපි සිතට ඒ අදහස දාලා සමනය කරනවා. අද නෑ, ඉතින් ඕක ඊටාගෙන වතුර ටිකක් බීලා ඉන්න වෙනවා, හෙට තමයි ආයෙ හම්බ වෙන්නේ කියලා සිත සමනය කරනවා. එතකොට අර වේගය වේගය తాවකාලිකව අඩු වෙනවා. සිත අපේ පිළිතුර බාරගන්නේ හෙට උදේ වෙනකම් විතරයි. ඊට පස්සේ හෙට උදේ ආයෙ අපේ සිත නැගිටිනවා. නැගිටලා අර ඊයේ නිදාගෙනනේ හිටියේ සිත, ඒකත් එක්කම අපිට ප්‍රහාරය එල්ල කරනවා. කෑම කනකම්ම සිත අපිව මෙහෙයවනවා. එක එක තැන්වල එක්කගෙන යනවා. මෙතනින් අහන්න කියනවා. ඊට පස්සේ ඇඟ වෙවුලවන්න සලස්සනවා. කොහොම හරි සිත ඇඟ ඉටු කරගන්නවා. සිතේ බලාපොරොත්තුව ඉටු කරගන්නවා. මේක තද බල මානසික වේගයක්. කොබලන්නේ මානසික වේගය දැනෙන අය. මේක තද බල මානසික වේගයක්. මේ මානසික වේගය මරණයෙන් එහාට යන එකක්. මේක දිගට යන්නේ මේ වේග ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා.
එතුර කෙනෙක් හන පුළුවන් දැන් ඔයි මාන්සික වේගේ මරණය හට යනවන මැරිල්ලොයි මාර්සික වේගයන එක පේන්නෙ පැ උඩට යනවන්න ගියා කියල ඒම වෙන්න එනම් මේම වෙන්න ඕන. දළඹුවෙක් හැදෙන්නේ පන්වෙක්ගෙන් බිත්තරේගෙන්. බිත්තරය පෙන්නලා දළඹුව පෙන්නලා සමනලය පෙන්න ලැහුවොත් මේ අතර සමාන ගමක් තියෙනවද කියලා ඒක කලින් දැකපු නැති කෙනෙක් කියනවා නෑ කියලා. ඒ වුණාට දළඹුව තමයි සමනලය වෙලා තියෙන්නේ. පැහැදිලිද? අපේ ඇහැට පේන කනට ඇහෙන සීමාවෙන් ඔබ්බෙහි සිත තුළ ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමය වැඩ කරන්නේ සිත එකතු කරගෙන, සිතේ ශක්තිය එකතු කරගෙන, සිතේ හයිය එකතු කරගෙන. ඒ නිසා අපිට එක තේරෙන්නේ නැහැ, අපිට එක පේන්නෙත් නැහැ. අපි හැමෝම කරන්නේ ඒ වේගයට අහුවෙලා වැඩ කරනවා, ඒ වේගය තුළ ජීවත් වෙනවා. ඒ වේගය මොකක්ද කියලා අපිට ගවේෂණය කරන්න බෑ. ඒකට හේතුව තමයි ඒ වේගය අපි පේන, අහන, බලන, දකින මානයන්ගෙන් ඔබ්බෙහි පවතින්නක්. මේ අපි කතා කරන අහන දකින දේවල් තියෙනවනේ, මේ ලෝකෙ තියෙනවනේ, මේ අපිට පේන දේවල්, අපිට ඇහෙන දේවල්, අපිට දැනෙන දේවල්, ඒ ඒ සීමාවෙහින් ඔබ්බෙහි තමයි ඔය කියන මානසික වේග තියෙන්නේ. අපිට ඒ සීමාවෙන් ඔබ්බෙහි ඉඳගෙන තමයි බලපෑම් කරන්නේ. එතකොට ඒ සීමාවෙන් ඔබ්බෙහි ඉඳගෙන තමයි මේ වේග එන්නේ. ඒ නිසා මෙතනදී ඔයගොල්ලෝ අසරණයි. මං කියන දේ තේරිච්ච අතුස්සන. මේ වේග, මේ චිත්ත වේග මනුෂ්‍යයා මෙහෙ ඕනෝ. එතකොට ඒ ඇත්තර මනුෂ්‍ය මෙහෙවන්නේ චිත්ත වේගවලි. නමුත් මනුෂ්‍යයට හැකියාවක් නැහැ සාමාන්‍ය ජීවිතය තුළදී ඒ චිත්ත වේග යම් තරමකට විතරයි පාලනය කරන්න පුළුවන්. 100%ක් පාලනය කරන්න බෑ. කොබලන් 100%ක් පාලනය කරන්න බැහැ කියලා තේරිච්චයි. බෑ. මං අද කියනවා 100%ක් පාලනය කරන ක්‍රමයක්. කවුරු හරි සියලු චිත්ත වේග 100%ක් පාලනය කරගත්තොත් ඔහු సంతාණය සිත ශූන්‍ය කරගත් උතුමෙක්. ඒ සියල්ල පාලනය කළා. සතරම සියල්ල අවසන් කළා. අවසන් කරන්නේ මෙහෙමයි. චිත්ත වේගය අපිට පේන්නේ නැහැ කිව්වනේ, ඒක අපේ සීමාවෙන් එහා පැත්තේ ඉඳලා එන එකක් කිව්වනේ. මේම කළොත් ඔය පේන්නේ නැති සීමාව කැඩුවොත්, ඔය පේන්නේ නැති සීමාව පුපුරවල හැරියොත්, එතකොට පටන් ගන්න තර අපිට හම්බ වෙනවා. කාට හරි ඕන නම් මේ සංසාරේ තේරුම් ගන්න, ඒ සංසාරේ තේරුම් ගන්න ඕන මනුෂ්‍යයා කළ යුතු එකම දේ තමාගේ සිත තේරුම් ගැනීම පමණයි. එච්චරයි කරන්නේ. කවුරු හරි සිත තේරුම් ගත්තොත් ඒ සිත තේරුම් ගත්ත මනුෂ්‍යයා සංසාරය පිළිබඳ සියල්ල දන්නවා. සංසාරය පිළිබඳ යමෙක් සියල්ල දන්නේද, ඒ මිනිසා නැවත නූපදිනා තත්ත්වයට පත් වෙලා තියෙනවා. එච්චරයි. ඒ මිනිසා ඉතා ගැඹුරට තමුන්ගේ සිත පිළිබඳ ගවේෂණය කරලා තියෙනවා. මේ දේශනාව අහන සියලු දෙනාම බොහෝ දේවල් ගැන ගවේෂණය කරලා තියෙනවා. තමුන්ගේ ගෙදර ගැන, තමුන්ගේ වතුර බොන ළිඳ, වත්තේ තියෙන පොල් ගස්, ඒවායි කොළේන විදිය, මල පිපිලා එළියට වැක්කිරෙන ආකාරය, මල් බිමට වැටෙන ආකාරය, ගෙඩියෙන ආකාරය, මේ සියල්ල අපි අවුරුදු ගාණක් මේව දිහා බලන් ඉඳලා මේ සබා දහම ගැන අපිට යම් ඉවක් දැනීමක් තියෙනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ, මිනිස්සු මේ බාහිරේ මේ සියල්ල දිහා බලන් හිටියත් මිනිස්සු තමාගේ සිත ගැන බලන්නේ නැති නිසා සියලුම දේ දන්නව සිත ඇරෙන්න. කවුරුර කෙනෙක් මෙහෙම හිතනවා, මම මේ ලෝකේ හැමදාම මේ එක එක දේවල් දිහා බැලුවා, මේ ගස්වල ගෙඩියන විදිය, මේ මල් පිපෙන විදිය, මේ ඇතාගේ දලේ ආපු විදිය, ඒක වර්ධනය ඔක්කොම බලන් හිටියා. අවුරුදු 100ක් විතර මිනිහෙකුට බලන් ඉන්න පුළුවන් මේ ක්‍රියාකාරකම් දෙස නොනවත්වා. නමුත් ඔහු ඔහුගේ සිත දෙස ඉන් අවුරුදු 10ක් වෙන් කළා නම් 100ක් ජීවත් වෙන මිනිස්සෙක් 100ක්ම ලෝකෙ දිහා බලන් ඉන්නෝනේ. මම කියන්නේ 100ක් බලන් ඉන්න ඕනේ නැහැ හිත දිහා, 10ක් වෙන් කරන්න තමුන්ගේ හිත දිහා බලන්. කීයද වෙන් කරන්න ඕනේ? 10යි.
අවුරුදු දහයක් හොඳටෝම ඇති ඒ සිත හදලා සිත තේරුම් අරගෙන සිතින් අයින් වෙන්න. දැන් ඔබ වහන්සේ ගියවර කිව්වා අපේ සිත පුරවන්න කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් අපි නැවත ලෞකික වෙනවා කියන එක නෙවෙයි. ඒ සිත පිරෙව්වා මේ මල් වට්ටිය වගේ. සිත පිරෙව්වම සිත නිකන් තියෙන්නේ සිත සිතුවිලි ප්‍රවාහ චිස් චිස් කරලා හෙට මෙට විදිනවා. ඒ අපිට කිසි බාධාවක් නොවේ. ඒ කියන්නේ ඉස්සර දිවිත ලෞකික තත්ත්වයේ මේ ලෞකික තත්ත්වයට හඹා යෑමක් යන් වෙන්නේ නැහැ. කිසිම සිතේ හඹා යෑම. ඒක තමයි අපි කියන්නේ කාමච්ඡන්ද නැති කලක්. දැන් මේ 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 කියන තත්ත්වවලට කවුරු හරි ප්‍රායෝගිකව ඇවිල්ලා නම් එයා සෝවාන් නැත්තරු මේ ඉන්න ඕන කෙනෙක්. කාමච්ඡන්ද නැහැ. කාමච්ඡන්ද කියන්නේ කාමය පසුපස තරහ පසුපස හිත දුවනෝ. ඒගොල්ලන්ගේ හිතේ ඒවා තියනෝ දුවන්නේ. එතකොට එයා සෝවාන්. එච්චර සෝවාන් කියන්නේ. දැන් මෙතන සෝවාන් අය 100ක් නැද්ද? 100කට වැඩි. එච්චර අපි ඒක දන්නවා. දැනගත්තා කියලා කියන්න ඕනද පොලිං ගහලා මෙයා සෝවාන් තෝ සෝවාන් තෝත් සෝවාන් තෝත් සෝවාන් තෝත් සෝවාන්. එහෙම කියන්න අවශ්‍ය නැහැ. සිත මේ මේ කියන මානසික தත්ත්වෙටපත් වෙලා නම් ඒගොල්ලෝ සෝතාපන්නයි. කෙලස් එනෝ තියනෝ දන්නෝ රියැක්ෂන්ස් නැහැ. දැන් අපි කියන්නේ මේ தත්ත්වෙ වඩා ගන්න තව. එහෙම වඩා ගත්තයින් පස්සේ කොච්චර කෙලෙස් ඇති කළත් නැති කළත් සිතේ වෙනසක් නැහැ. එතකොට යා රහත්. එතකොට යාට ඕන ෆුට්බෝල් ගහන්න පුළුවන්, වොලිබෝල් ගහන්න පුළුවන්, පොල් කඩන්න පුළුවන්. සිත විඩාවටපත් වෙන්නේ නැහැ. සිත විඩාවටපත් වෙන්නේ නැහැ. يعني කිසිම ක්‍රියාකාරකමකින් සිතට අසහනය එන්නේ නැහැ. දැන් බලන්න මට මෙතන ඉන්න කවුරු හරි නැගිටලා කියන්නේ මෙන්න මේ ක්‍රියාවකට කල් ඉවරුණා මගේ සිතට අකමැත්තක් අසහනයක් ජනිත වෙනවා. මොකද්ද ක්‍රියාව? කරක කියන්නේ තමුන්ගේ ජීවිතය අධ්‍යක්ෂින් වලින් කියන. මෙවැනි සිද්ධියකින් සිද්ධියක් වුණා මට එපා වීමක් අකමැත්තක් ජනිත වෙනවා. මොකද්ද? කවුරු හරි එන්න. මීට කලින් එකක් කියන සම්බන්ධයෙන් දැන් අපි හැම විටම බලන්නේ සතුටින් ඉන්නනේ. ඔව්. අපි දුක ගන්න කැමති නෑනේ. නමුත් මේ දෙකම තියෙනකොට අපිට දැන් සතුටින් ඉන්න අවස්ථාවක් නොලැබිත් ගමන් අපි දුක් වෙනවා. දුක් වෙනවා. ඉතින් ඒක ඒ වෙලාවේදී විඩාවක් ආවා. හරි 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 හරි. දැන් ආර්ය මාර්ගයේ වඩපු කෙනෙක් මේ වගේ. දැන් ඇය කියනවා මං හුඟක් වෑයම් කළා ජීවිතේ පුරාම සතුටෙන් ඉන්න. ඒතකොට මට හිටිය ගමන් දුක ආවා. දුක ආවහම මට තද විඩාවක් ආවා ඒක. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. එහෙම ඉතුරුනේ. ඊට පස්සේ මේ දේශනාව අවුරුද්දක් දෙකක් තුනක් අහනවා. අහනකොට ජීවිතේ ඒකමනේ ජීවිතය වෙනස් කරන්න බෑනේ මේක හුවයි කියලා. ඒ ජීවිතය තුළම අර හැඟීම් වර්ග දෙකම එනවා. සතුටත් එනවා දුක. හැබැයි දුකාවට අර අසහනේ එන්නේ නැහැ. ඒ ආසෝතාපන්නයි. එච්චර යයි මා හැබැයි සෝතාපන්නයි කියලා දැන් අද අප්පුඩි ගහලා බෙර ගහලා ඒතර ඊළඟ දවසට කියනවා මහා ඌරෙක් මාර්ගය විනාශ කරගත්ත ඌරෙක් කියලා. ඒ මාර්ගයන් නැහැ. ඒගොල්ලන්ගේ පොතේ තියෙන එකයි ඇත්ත එකයි දෙකක්. පොතේ තියෙන එක නම් කියන්නේ ඔක්කොම හරි දැන් ගොඩ කියලා. මම කියන්නේ නැහැ. ඊට පස්සේ තමයි මේක පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි මේ යක්කු ටික ඉන්නේ. ඊට පස්සේ තමයි මේකෙන් ගැලවෙන්න ඕන. දැන් තමයි උඹ යකා කන්න එළියට දාලා තියෙන්නේ මේක ලිහලා. දැන් යකාම කාපිය කියලා තමයි. දැන් ස්වාමීන් වහන්සේ එහෙම දැන් අපි කියමු. දැන් මෙන්න මේ අවස්ථාව. මේ මාර්ගය හොයන එක අමාරු නෑ. මාර්ගය හෙව්වහම එයාට තේරෙන්න ඕන. ඒ කියන්නේ හොයපු එකට අයිතිකාරයට තේරෙන්න නැත්නම් වැඩක් නෑනේ. බොරු දහමක් නේ හොයලා තියෙන්නේ. මගෙන් සාහිත කරගෙන වැඩක් නෑ. Tamanට තේරෙන්න ඕන මගේ හිතට මොකද්ද වෙලා. දැන් ඔය අවස්ථාව ඉස්සර වගේ නෙමෙයි. අන්න එතෙන්ට එන්න ඕන.